රාශිචක්‍රයේ තුන්වන රාශිය මිතුන ලග්නය. මිතුන ලග්න හිමියෝබගේ ලග්නාධිපති වන්නේ බුධ ග්‍රහය. ඔබගේ ලග්නාධිපතිය මේ වෙලාවේ අටවැන්නේ ශනි රවි චන්ද්‍ර කියන සඳු සමග සංයෝග වෙලා බාධක ස්ථානයේ තැන්පත් වෙලා ඉඳිමින් තමා මේ ආරම්භ වෙන්නේ මේ මාසය. ඉතින් මෙතනදී මේ ඔබට විශේෂයෙන්ම ටිකක් විශේෂිත වූ කාරණා කීපයක්ම කියන දෙනවා. ඉතින් මේ වෙලාවේ තව පැතින් ගත්තොත් ගුරු ග්‍රහය ඔබගේ නම වෙන්නේ ඉන්නවා. රාහු 12 වෙන්නේත් සිකුරු කුජහා සංයෝග වෙලා 7 වෙන්නේත් කේතු 6 වෙන්නේත් ඉන්නවා. අතවශ්‍යම කිව්වොත් මේ 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 මාසේ මුල් දවස් 15 කියන අපි කියමු මාසේ මුල් භාගයේ තරමක් දුරට ඔබට මේ පොඩි බාධක ගෙනෙන කාල සීමාවක්. හැබැයි මේක බයෙන්ද මේ ආරම්භයේදී මේ කියන්නේ මේක වෙනස් කරගන්න පුළුවන් ඉඳ මේක මේ හිතන්න එපා මේ ඔබ හැමදාම මේ අපි මේ ඔබට කියන්නේ මේ ඍණාත්මක දේවල් මේ ඔබව මානසික වටන්න දෙනවා මේ මාසෙ තිවර කරන්න හදන්නේ ඔන්න වගේ කාරණා ඔබට හිතෙන්න පුළුවන් නමුත් නෑ මෙහෙම හිතන්න මේ 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 අයහපත් අසුභකාරී තත්ත්වයන් ඔබට කියන්නේ මේ වෙනස් කරගන්න. ඉතින් ඒවා නෙගටිව් දේවල් පොසිටිව් කරගන්න ඔබට පුළුවන්. ඉතින් එතකොට මේ නෙගටිව් දේවල් ඒවා ඍණාත්මකයි මේ අසුභවාදී කියලා හිතන්න එපා නෑ. ඒ මෙහෙම කියන්නේ ඔබට ඒවා ධනාත්මක කරන්න. එහෙනම් ඒවත් සුභ කරගන්න. ඒ නිසා වැඩියෙන්ම මේ යහපත් දේවල් අහලා නිකන් බොරුවට හිත රවට්ට ගන්න නෙවෙයි අයහපත වෙන්න තියෙන දේ දැකලා වෙනස් කරගන්න. ඉදිරියේදී අඳුර යද්දි ඉදිරියේ වලක් තියෙනවනම් ආලෝකයක් රගෙන යන්න ඒ ආලෝකය තමයි මේ සපයන්නේ. ඒ වගේම වැස්සක් වහිනවා කියලා දැනගෙන කුඩයක් කරා යන්න ගියාම වැස්සෙන් සම්පූර්ණයෙන්ම නොතම ඉන්න බැරි වෙන්න පුළුවන්. නමුත් තරමක් දුරට හෝ වැස්සෙන් ආරක්ෂා වෙන්න ඔබට පුළුවන්. ඒ දේ තමයි කියන්නේ මේ අපිත් කියන්නේ මේ කියන අයහපත් දේවල් හිතට අරගෙන ඔබ ධනාත්මකව නැගිටින්න. ඍණාත්මක වැටෙන්න බෑ ධනාත්මකව මම මේ දේ වෙනස් කරනවා. සම්පූර්ණ වෙනස් නොකරත් මම මේක තරමක් දුරට හරි පාලනය කරනවා. එහෙම යන්න. ඉතින් ඒ නිසා මේ කියන්නේ ඔබට මේ බාධාකාරී තත්ත්වයෙන් ආරම්භ වෙනවා කියන්නේ මේ ඔබ විහිින්ම කරගෙන දේලා ඔබගේ මේ හිත මේ වෙලාවේ හරි නොසන්සුන්. ඒ වගේම අර හැමෝම සැක කරන කාලය. විශේෂයෙන් කියත ඔබ ඉන්නේ අර අන් අය ගැන වැරදි වැටහීම් ඇති කරගන්න තත්ත්වයක. පොඩ් යමෙක් ඔබත් එක්ක හිනහ වුණත් ඔබට වැරදි. ඒ වගේම ඔහු අය ඔබට ප්‍රවාගෙන ගියා ඔබ දිහා බලන්න දිනා වෙලා ගියත් ඔබට වැරදි. මේ ඔබට මේ යහපත කරන අයගෙත් ඔබ වැරදි දකින්න. අන්න ඒ తත්වය මේ ඉදිරි මේ මාසෙ මේ මුල් දවස් 15 සති දෙක වෙන කාල සීමාව තුළ තද බලම යනවා. මොකද ඔබ ඒකේ ඒ තුලින් ප්‍රතික්ෂේප වෙන ඉඩ තියෙනවා අනිත් අයගේ. මොකද ඔබ අර හිත හොඳ නැති කෙනෙක් කියලා හිතන ඉඩ තියෙනවා. අන්න ඒ තුල පොඩ්ඩක් ඔබ වෙනස් වෙන්න මේ කාල සීමාව තුළ පොඩ්ඩක් නිහඬ බවේ රකින්න. ඔබ ඒ වගේම මේ අර ඔබගේ තියෙන එක්කෝ ඔබ කාර්ය බහුල වෙන්න පුළුවන් මේ වෙලාවේ මොකරි යම් කිසි මානසික පීඩාවක් ඉන්න පුළුවන් ඒ දේ අනිත් අයට පෙන්වන්න යන්න එපා. ඒ තුළ ඒ පීඩනේ අනිත් අයට යොමු කරන්න යන්නත් එපා. මොකද එතකොට ඔබ නිකන් මේ කවුරුත් ගණන් ගන්න දෙ කෙනෙක් වෙන අර ඔබ ගැන තියෙන ප්‍රතිරූපෙ නැති වෙන ඉඩ තියෙන. ඒ නිසා මේ මිතුරු ලග්න හිමියන්ට මේ මුලින්ම මේ පොඩි දෙයක් කියලා පටන් ගත්තේ මේන්න ඔක්කොම නරකයි නෑ. ඔබට ඇත්තටම සුභ කාලය මේ ජීවිතේ පෙරලන්න යන කාල සීමාව මේ ජීවිතේ තද පෙරලීකට ඔබ මේ ලෑස්ති වෙන කාලේ. මොකද ඔබට හිතාගන්න බැරි දේවල් මේ ජීවිත කාලේ සමහරට කවදාකවත් නොලැබෙන දේවල් ලැබෙන්න තියෙන කාලය ආරම්භ වෙන්න තව චුට්ට කාලයක් තියෙනවා. මේ ඉදිරි මාස දෙකමාර තුන ගෙවා ගැනීම පමණයි ඔබ කරන්න ඕනේ. ඒ තුළ මේ කාලෙත් අයහපත් නැහැ. ඔබට ඇත්ත වශයෙන්ම ලැබීම් අතින් හොඳයි. ඔබට හැමදේම බලාපොරොත්තු වූ ආකාරයටම ලැබෙන්නේ නැහැ. නමුත් යහපත් ආකාරයට ලැබෙනවා. මොකද හැමදේම බලාපොරොත්තු වෙන දේම හොඳ නේ. නමුත් යහපත් දේ ලැබෙනවා. ඉතින් ඒ තුළ අර මං කිය ඔබ හිතමනපන් ඇති කරනවා මට මේ හැමදේම ලැබෙන්නේ නැහැ කියලා. නමුත් අවශ්‍ය කරන දේ අවශ්‍ය මොහොතට යහපත් ආකාරයෙන් ලැබෙනවා. ඒක නිසා ලැබෙන දෙයින් මේ වෙලාවේ සතුටු වෙන්න. එපමණයි කියන් තියන්නේ මේ ලද දෙයින් මේ කාල සීමාව මේ තව චුට්ට කාල සීමාව මේ නැතුව හිටපු කාල සීමාවකට වඩා ඉතනම් යම් කිසි දෙයක් ලැබෙනවනේ. අන්න ඒ දෙයින් සන්තෝෂ වෙන්න එපමණයි. ඔබට මේ ආර්ථික කටයුතු ඔබට විහිදම සරලන ලෙස ලැබේ. ඒ වගේම ඔබට යම්සි පාලනයකින් වැඩ කරන්න උත්සාහ කරන මොකද ඔබ පොඩ්ඩක් ආකාර අනවශ්‍ය වියදම් වලට පෙළඹෙන කාල සීමාවන් නිසා මොකද ඔබට මේ වියදම් පාලනය කරගන්න බැ. ඔබ මේ හිතින් මේ ප්ලෑන් කරනවා සැලසුම් කරනවා මම මේක කරන්නේ කියලා. නමුත් ඔබට එතන ඒ තැනකට ගියාම ඔබට මේ මුදල් කියන දේවල් අර ඔබට නිකන් සෙල්ලම් බඩු වගේ ඔබ එහෙට මෙහෙට විසික් කරන තත්ත්වයක් නේ. ඒ නිසා ඒ වගේ තැනකට යද්දී ඔබ අවශ්‍ය ප්‍රමාණයට පමණ මුදල් රැගෙන යන්න වැඩිපුර මුදල් නම් රැගෙන යන්න එපා. කවදාක්වත් ගේන්න හම්බෙන්නේ නැහැ. ඔබ පුළුවන් තරම් අවශ්‍ය කරන ප්‍රමාණයට අරන් ගිහලා ඒ වැඩේ කරන් යන්න. ඒ පාලනය නැත්තම් කවදාකවත් ඔබට පාලනය වෙන්න නම් බෑ. වැඩිපුර මුදල් අරන් ගියොත්
ඒ හනකට මිතුරු ලග්න වෙන්න මේ කාල සීමාව තුළ තරමක් දුරට මේ අන් අයගේ පවුලේ අන් අයගේ අසනීප තත්ත්වයන් නිසා ඔබට ඒ උන් වෙනුවෙන් යම් කිසි දෙයක් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඔබට පොඩ්ඩක් මානසිකත්වයට පදබල ලෙස අවිවේකී වෙන්න කාර්ය බහුල වෙන්න ඉඩ තියෙන අන් අය වෙනුවෙන්. එය ඒක විශේෂයෙන්ම පෙන්නුම් කරන කාලයක්. يعني ඔබ පොඩ්ඩක් දුරට කාර්ය බහුල වීමත් එක්කම ඔබ වෙනුවෙන් කාලය වැය කරන්න බැරි වෙන කාල සීමාව. ඒ තුළ අත් වශයෙන්ම මෙහෙම ඇද වැටෙන්න එපා. මේ පොඩි කාල සීමාව තුළ ඉවසන්න. ඒ හැර ඔබට තවත් කියන්න තියෙන්නේ ඔබගේ පෞල් ජීවිතයේ මේ වෙලාවේ ඔබගේ මේ වචන ඔබගේ හැසිරීම පොඩ්ඩක් පාලනය කරගන්න නම් මොකද ඔබගේ වචන නිසා නිකන් ඔබ හිතන්නේ බල නැතුව මේ හදිස්සියට කලබලයට කේන්තින් කියන වචන නිසා අන්න අයගේ හිත රිදීම් වගේම ඔබගේ පෞල් ජීවිතය තුළ අඩදඹර ඇති වෙන්න තරමක් උඩ පෙන්නුම් කරන කාල සීමාවක් ඒ වගේම ඔබ මේ කියන්නේ මේ පෞල්ය කැඩෙන්න විඳින්න පවා හේතු වෙන කාරණා සිද්ධ වෙන්න දෙන එක නිසා ඔබ පොඩ්ඩක් මේ වචන හැසිරීමේදී ගොඩාක් දුර ප්‍රවේශම් වෙන්න පුළුවන් තරම් අර කලින් කිව්වා වගේ නිහඬ වෙලා ඉන්න. ඒ වගේම මේ ඔබට මේ තරමක් දුරට මේ පොඩි ආකර්ෂණීය තත්ත්වයක් පෙන්වුම් කරන නිසා විශේෂයෙන් මේ පෞල් ජීවිත ගත කරන මිතුරු ලග්න හිමියන් පැහැදිලිවම කල්පනාකාරී වෙන මේ අනවශ්‍ය බැඳීම් ඇති කරගන්න. මොකද පෞල තුල තියෙන බැඳීම තියදී පිටින් එන අනියම් සම්බන්ධතා නිසා ඔබට ප්‍රශ්න ඇති වෙන විදිහට මම කිය වාසනාවන්ත කාලයක් ආරම්භ වෙද්දී මේ වගේ මේ කොහෙවත් යන පව් කරේ දා ගන්න එපා. අත් වශයෙන්ම කිව්වොත් මේ වෙලාවේ ඇත්තටම මේ ඔබගේ මේ හත්වැන්නේ තියෙන ග්‍රහ සංයෝගයත් එක්ක ඔබට තරමත් දුරට ඔබගේ හිත එක තැනක නැති වෙන ඉඩ තියෙනවා. ඔබ මේ අර මං කිව්වේ ඔබට හැමදේම නැහැ කියලා ඔබ හිතනවා කියලා. යහපත් දේ ලැබුණත් අර සමාන නොලැබෙන දේ එක දෙයක් නිසා ඔබ කලකිරෙනවා. ඒ දේ පාවිච්චි කරමින් ඔබව අනවශ්‍ය බැඳීම් වලට සම්බන්ධ කරගන්න පිටින් පිටස්තරයන්ට හැකියාව දෙන්න එපා කොහෙත්ම. හැම වෙලේම ඔබ මේ ඔබගේ පවුල ගැන විතරක් හිතන්න. හැබැයි මෙහෙමයි සාමාන්‍යයෙන් තරුණ තරුණි විවාහ නොවි ඉන්න මිතුරු ලග්න හිමියන්ට අන්න මේ වෙලාවේ ඔබට බැඳීම් ඇති කරගන්න කවුද කාලයක්. හැබැයි මෙතනත් මෙහෙම දෙයක් තියෙනවා. එකක් නෙමෙයි කීපයක් ඇති කරගන්න නම් එපා. මොකද ඒ වගේ තත්ත්වයක් පෙන්වන කර මොකද ඔබට පොඩා ඔබ ආකර්ෂණීය වෙනවා මේ කාල සීමාව තුළ. ඒ වගේ ඔබ ආවේගශීලී බැඳීම් තුළ. ඒ කියන්නේ ඔබ දැන් කොච්චර වුණත් ඔබ ඔබගේ සහකාරය සහකාරිය පෙම්වතා පෙම්වතිය යටත් කරගන්න උත්සාහ කරනවා. ඒ තුළ ඔවුන් යටත් වුණත් අර ඔබට තියෙන ඔබ ගැන තියෙන ගෞරවයක් අඩුයි. ඔබ ඔවුන්ට ගෞරවය දක්වන්නේ නැහැ. ඒ තුළින් අර ඔවුන්ටත් ඔවුනුත් ඔබට දක්වන ගෞරවය අඩු වෙනවා. විශේෂයෙන් මේ බැඳීම ගැන ඔවුන්ට කලකිරෙන ඉඩ තියෙන එක නිසා ඔබ පොඩ්ඩක් මේ අර ආවේගශීලී වීම සෙල්ලක්කාරී වීම මේ තුළ අඩු කරගන්න විශේෂයෙන්ම. ඒ වගේම මේ ව්‍යාපාර කටයුතු විශේෂම කියන්න මුලින් කියන්න අමතකුණා. ව්‍යාපාර කටයුතු අලුතෙන් ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කරන්න ඉන්නවා නම් මිතුරු ලග්න හිමියන්ට එන මේ කාලේ හොඳයි සැලසුම් නැතුව කරන්න ඕන. හැබැයි ඔබ ව්‍යාපාර කරම්බන්න යනවා නම් ඔබ මේ ව්‍යාපාර ගැන හොයලා බලන්න හොඳට. මේ ව්‍යාපාරයේ තියෙන මොනවාද ගැටලු ඇති වෙන දේවල් අන්න ඒවට මුහුණ දෙන්නේ කොහොමද මේ ව්‍යාපාරය කරලා සාර්ථක වෙච්ච කෙනෙක් උපදෙස් ගන්න හැමෝම නම් කියන එකක් නැහැ. නමුත් එහෙම උදව් කරන අයත් ඉඳි. ඒ හින්දා මේ ගැන හොඳට හොයන්න මාසයක්වත් හොයන්න. මේ ගැන හොයලා ඔබ මේ ගැන හොඳ දැනුමෙන් සන්නද්ධ වෙන්න. ඊට පස්සේ ඔබ ප්‍රායෝගිකව මේ පිළිබඳව යොමු වෙන්න. මුලින්ම අර මහා පරිමාණයෙන් නෙමෙයි සුළු පරිමාණයෙන් පටන් ගන්න. ඔබ කරයිද ඔබට තේරෙනවා මෙන්න මෙතනදී මෙහෙම වුණොත් මේක වැරදිනවා. අර උපදෙසුත් මතක් කරනවා. මෙහෙමයි අපේ ජීවිතය තුළ උපදෙස් වලින් අපිට ජීවිතයේ යම් කිසි දෙයක් කරගන්න පුළුවන් 25යි. ඒක 75 ප්‍රායෝගිකත්වය තුළ තියෙනවා. මේ නිසා ඔබ ප්‍රායෝගික සුළුවෙන් කරන් යද්දී එන බාධක ගැන කල්පනාකාරී වෙන්න. අන්න ඒ තුළින් ඔබ අඩියෙන් අඩිය ඉස්සරට යන්න. ඔබට අප්‍රේල් මාසෙන් පස්සේ ඉදිරියට යන්න හොඳම කාලේ එන. මේ කාලේ ලෑස්ති වෙන්න පුළුවන් තරම් අත්දැකීම් ලබන්න. ඔබට ජීවිතේම ඔබගේ හොඳම කාලය උදා වෙන්න යන්නේ ඒ කාලය තුළ ඔබගේ ව්‍යාපාර ඔබගේ ආදායම් ඉහළම වා ගැනීම හොඳ හැකියාව ලැබෙන විශේෂයෙන්ම ඔබ මෙහෙමයි ඔබ විදේශ කටයුතු කියන්නේ විදේශ හරහා මුදල් ලිපේම හොඳ කාලයක් එන්නේ ඉතින් ඒක නිසා ඔබ පුළුවන් තරම් ඔබගේ මේ ව්‍යාපාර වපසරිය ටිකක් ඈතට හිතන්න පුළුවන් තරම් මේ අපිට මේ අපේ ලං රටේ ආර අවශ්‍යතාවට වඩා ඔබ බලන්න මේ ඔබලා තියෙන හැකියාව සහ ඔබට තියෙන සම්පත් මගින් පුළුවන් නම් අපිට මේ යම්කිසි අපනයනයක් කරන්න.
මෙන්න හොඳ කාලයක් මොකද එන්නේ ඔබට මේ පිට රටවලින් හොඳ ආදායම් ලැබෙන කාල සීමාවක් ඔබට විදේශ ගමන් බිමන් වලටත් හොඳ කාල සීමාවක් ඉදිරියට එන්නේ ඒ කියන්නේ ඔබට විදේශගත වෙන්න අවශ්‍යතාවයක් තියෙනවා කැමැත්තෙන් ඉන්නවනම් මෙච්චර කාලයක් බාධා වසිද්දුනොත් ඔන්න මේ අප්‍රේල් මාසෙන් පස්සේ හොඳ කාලයක් එන්නේ ඒක නිසා ඔබට විදේශ මුදල් අතපත ගන්න හොඳ කාලයක් ඒ වගේම ඒවෙන් අධික ලාභ ලබන්න පුළුවන් කාල සීමාවක් ඒ වගේම ඔබට අර ඔන්ලයින් අන්තර්ජාලය හරහා ඔබට විදේශ රැකියාවල් හෝ ඒ විදේශ ව්‍යාපාර කරන්න පුළුවන් නම් අන්න මේ කාලේ හොඳයි මේ පැත්ත. මෙවැනි පොඩක් මේ නවීන තාක්ෂණ මෙවලම් උපයෝගී කරගෙන මේ තාක්ෂණයේ ඔස්සේ ඔබට මේ විශ්ව ගම්මාන පිවිසෙන්න හොඳ කාලයක් නිසා අන්න ඒ පිළිබඳ මේ කාල සීමාව තුළ හොඳ අධ්‍යයනයක් කරන්න ඒට අවශ්‍ය කරන පාඩමාලා තියෙනවා. ඒ වගේ දේවල් කරන්න. මොකද හේතුව මේ අධ්‍යාපනය තුළින් ඔබ යන ගමන තමයි මෙතන හොඳම. මොකද අර කොහෙදි හරි නැත්තම් කොච්චර අර වාසනාව තුළ ඔබ අර හොඳ සාර්ථකත්වය ලැබුවත් ඔබ තැනකට හිර වෙන ඔබට අධ්‍යාපනයේ සහ දැනුම නැතුව තන්න දැනුමෙන් සන්නද්ධ වෙන්න මේ කාල සීමාව ඉදිරියේදී වැඩ කරන්න මේ පෙබ්‍රවාරි මාසේ විශේෂයෙන්ම ඔබට හොඳයි ඔබගේ දැනුම වැඩි කරගන්න. ඒකින්ද මෙතනින්ම අපි පිවිසෙමු මේ අධ්‍යාපන කටයුතු වල නිරත වෙන මිතුරලක් නෙමෙයි මේ විශේෂයෙන්ම මේ ඉදිරියේදී ආරම්භ වෙන අප සුසස්පල විභාගයේ පිණිසිරින දරුදරියන්ට කියා දෙන්නේ මෙන්න ඔබට හොඳයි මේ කාල සීමාව විශේෂයෙන්ම මේ මුල් සති දෙක තුළ ඔබ මේ පොඩ්ඩක් මානසික ආතතිය බැරිලා මේ බය නිසා මේ අනවශ්‍ය ආතතියක් ඇති කරගෙන මේ ඔබට හැකියාව තිබිලත් ඔබ මේ හැකියාවෙන් ප්‍රයෝජන නොගන්නතාවයක් පෙන්වනවා. ඒ නිසා විශේෂයෙන්ම ඔබ මේ වෙලාවේ පොඩ්ඩක් භාවනාවක් කරන්න මේ කාල සීමාව තුළ හිස කෙලින් තියාගන්න කඩා වැටෙන්න එපා. විශේෂයෙන්ම අපේ බෞද්ධ දරුදරියෝ මෝරපිරිත ශ්‍රවණය කරන්න සජ්ජායනය කරන්න මේ මොකද හේතුව මේ ඔබට පුළුවන් නමුත් ඔබ මේ අනවශ්‍ය කලබලේ පීඩන නිසා ඒ දේ නැති කරගන්න ඉඩ තියෙනවා. ඒක නිසා විශේෂයෙන්ම මේ මුල් දවස් 14 සති දෙක මොකද විභාගෙන් සැහැණ කොටසක් ඉවරයි. මේ කාල සීමාව තුළ ගොඩක් ඔබ මේ සැහැල්ලුවෙන් යම් වේදේ කරන්න උත්සාහ කරන්න ඕනට වඩා අධික පීඩනයක් ගන්න යන්න එපා. එහෙම වුණොත් ඔබට අර දන්න දේවත් කරගන්න බැරි වෙනවා. ඔබ එතන ගිහිල්ලා ප්‍රශ්නපත්‍ර දිහා බලන ඉඳී කාලය ගෙවෙයි. ඒ නිසා මුලින්ම ගිය වෙලේ ඉඳන් ඔබ පටන් ගන්න ආරම්භ කරන්න ප්‍රශ්නපත්‍ර ලියන්න ඔබට පහසුම ප්‍රශ්නෙ ඔබ දන්න ඔබට ලේසි පාඩම් ගන්න එතනටින් පටන් ගන්න. එතකොට ඔබට පොඩ ඔබගේ අර තියෙන පීඩනය අඩු වෙලා අන්න ඔබට පුළුවන් ලියන්න පටන් ගන්න. හැම වෙලේම පළවෙනි ප්‍රශ්නෙම ආරම්භ කරන්න යන්න එපා. ඒ වගේම ඔබ හරි තැනට උපරිම උත්සාහ කරන්න මේ කෙටියෙන් හැමදේම ඔලුවට ගන්න. ඒ වගේම වැඩිම ලකුණු ලැබෙන ක්‍රම තියෙනවා. ඔබ කොච්චර මේ මුළු පතරංගයක්ම ලියුවත් ඔබට ලකුණු ලැබෙන්නේ නැතත් මේ කෙටියෙන් වෙන රූප සටහනෙන් ඔබට ඊට වඩා ලකුණක් ගන්න පුළුවන්. අන්නේ උපක්‍රම මේ වෙලාවේ හඳුනා ගන්න. අත්දැකීම් තියන අයගෙන් අහන්න. ඒගොල්ලෝ ඔබට උදව් කරයි අනිවාර්යයෙන්. ඒ තුල ඔබට මේ විභාගයේ කඩේම ජය ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ මුල් භාගයේ පොඩක් සැලකීමක් දෙන්න අනවශ්‍ය විදිහේ පීඩනයක් නොගන්න ඔබට හැකියි. ඔබට දිනන්න පුළුවන්. ඒ වගේම මේ දරුදරියන්ගේ දෙමාපියෝ විශේෂයෙන්ම ඔවුන්ට මේ වෙලාවේ අධික පීඩනයක් දෙන්න යන්න එපා. ඔබ කල්පනාකාරීව ඔහුව පුළුවන් තරම් රිලැක්ස් කරන්න නිදහස් කරන්න ඔළුව ඔයාට පුළුවන් පුතේ කලබල වෙන්න එපා. බලමු අපි මෙහෙම කියන්නේ නොහැකියාවක් වුණොත් අපි තව ඊළඟ පාර උත්සාහ කරමු. එහෙම කියලා පොඩ්ඩක් මෙල දරුවට දෙන්න හිතට සැහැල්ලුව. මොකද අනිවාර්යෙන් පාස් නොවී ගෙදර ඉන්න එපා. උඹනම් මම මෙහෙම කරනවා ඒවා කියන්න යන්න එපා. මොකද මේලයි දරුවට ඒක අනවශ්‍ය පීඩනයක් වෙනවා. ඒ වගේම මේ අපේ මිතුරු ලග්න හිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන දැන් බැලුවොත් මේ වෙලාවේ ඔබට සෙම් රෝග අධික වෙන්න ඉඩ තියෙනවා. පෙනහළු සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්ව නැති වෙන ඉඩ තියෙනවා. ඒ නිසා මේ අවේලාවේ නෑම විශේෂයෙන්ම අඩු කරගන්න. ඒ වගේම හැකියා හැම වෙලාවෙම ඔබගේ මේ පෙනහළු සම්බන්ධයෙන් පෙනහළු වල තියෙන ශක්තිය වඩන්න තියෙනවා. අපේ ආහාර වේල් තුලම යම් කිසි දේවල් ඒ කියන්නේ දේ ඖෂධ පලෑටි ඒ වගේ දේවල් වලින්ම ඔබ පුළුවන් තරම් භාවිතයට පෙළඹෙන්න මේ වෙලාවේ හැකි පමණින් අර විවේකයේ කියන දේ ගණට්ටියක් හිතන්න ඔබ කාර්ය බහුල වෙන්න. නමුත් අර සෞඛ්‍ය ගැන හිතන්න. මොකද ඔබට මේ වෙලාවේ මේ අත්වශ්‍යම ලොකු තත්ත්වයක් නෙමෙයි. අර මේ හිස සම්බන්ධයෙන් හිසේ අමාරු උදෑසනදී හිසේ කැක්කුම අධික ඒ වගේම හැම්බිරිස තත්ත්වයන් සෙම හතිය වගේ තත්ත්වයන් පෙන්නුම් කරන. ඒ නිසා ඔබ පැහැදිලිවම උත්සාහ කරන්න මේ ඔබගේ සෞඛ්‍ය ගැන ටිකක් සැලකිලිමත් වෙලා කටයුතු කරන් යන්න. ඉතින් මේ වගේ මේ සුළු මේ බාධාකාරී තත්ත්වයන් මගහරවා ගන්නට සහ ඔබගේ ඉදිරි ජීවිතය පමණ නෙවෙයි මුළු සංසාර භවයටම ඉතාමත් නොසිතූ ආකාර පිනක් එක්රස් කරගන්න ක්‍රමයක් මේ උපක්‍රමයක් මම ඔබට කියන්නේ. හරි සරල දෙයක් කරන්න පුළුවන් වෙනට හැබැයි ඒකෙන් ලැබෙන දේ ඔබට හිතා ගන්න බැරි වෙවි. විශේෂයෙන්ම ඔබ මේ මාසකට එක සැරයක්
එකවරක් කරන්න පුළුවන් හොඳයි මේක හැබැයි මේ කරන්න පුළුවන් අතරේ දරුවන්ට ආසනීපාය කරන්න බැයි නම් නොකර ඉන්න මොකද නැත්තම් මට වෙනුම් අහන්න වෙයි මේ කරන්න බැරි දෙයක් කරන්න බැරි දෙයක් නෙමෙයි අත වශයෙන් මම කියන්න යන්නේ ඔබ එක වේලක් නොකා ඉන්න කවදාකද එක වේලක් නොකා නොබී හිටියා කියලා මැරෙන්නේ නැහනේ ඒ ඔබේ වේල ආහාර වේල කන්න නැති කෙනෙකුට ආහාර නැති කෙනෙකුට පරිත්‍යාග කරන්න එදාට එහෙනම් ඔහු මේ හැමදාම මේ බඩගින්න විඳින දුක ඔබ එක වේලක් ඔබේ කරගෙන ඔහුගේ දුක නිව ඒ වේලෙ ඒ වේල නිමන්න. ඒ පින ඔබට කවදාක්වත් ගෙවල නිම කරන්න බැරි පිනක්. පිනක්. ඒ ආනිශංශය ඊටාත්ම ඉහළයි. ඒක නිසා ඔබ පුළුවන් නම් එක මාසකවරක් කරලා බලන්න. ඔබට තේරෙයි ඔබට මේ පැමිණ බාධක ජීවිතෙ මිද්දික කරන් කරන් යද්දි හිතා ගන්න බැරි දේතර අර මහා රැල්ල වගේ වෙන ඇවිල්ලා ඔබගේ කකුල් දෙක ඉඹල යන තත්ත්වයට පත් වෙයි. ඒක නිසා මේක අත්දකින්න. ඒ වගේම හැකිනම් මේ වෙලාවේ අසන්න ඇමිනු යම් කිසි දෙයක් කරන්න. ඒ ඊටමත් වටිනා මේ වෙලාවේ ඔබට මේ ඒ හැරුණකොට මේ කාල සීමාව ඔබට මං කිව්වේ යහපත් කාලයක ආරම්භ වෙන කාල සීමාව නිසා මේ කාලේ ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න එපා. ලැබෙදෙන් සතුටු වෙලා ඔන්න හොඳ කාලයට අඩිය තියන්න බලන්න. ඉන්න ඉතින් මිතුරු ලග්නෙ මේ ඔබට මේ පෙබරවාරි මාසෙත් ඉදිරි කාල සීමාවත් යහපතෙන් යහපත මුදා වෙලා ඔබගේ ජීවිතය සාර්ථකත්වයෙන් සාර්ථකව පත් වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.